අදරනිය දරුවන ශුද්‍රජීවිද්‍යාව අපේ නම්වන එකකේ දිවන පාඩම් මාලාව ශුද්‍රජීවිනිසාහ රෝග මේ සම්බන්ධයෙන් මේ වනවිට පරිච්චේද තුනක් මම සාකච්ඡාක ලවසන් වනාා සිද්ධාන්තය කරුණ තියරි කරමු කතා කර ඉවරයි දෙමි හතරවන පරිච්චේදය තුළදිී සාකච්ඡා කරන්නට සූදානම් වෙන්නන්නේ ඒ ගැන ත්ත තියරි කුණුුවලට අදාලව ප්‍රශ්නවලට කොහොම ද පී පිළිතුරු සපයන්න කියලා ප්‍රශ්නවලට කොහොම ද පී උත්තර ලියන්නේ දම ලකුණු ්‍රමාණයක් ලබාගන්න පුළුවන්න විදිද එයටඒ අද තෝරගත්ත ප්‍රශ්න ටි අපි සාකච්ඡා කරම් පලවෙනි ප්‍රශ්නය. අලුත්තින් උපදින දරුවාට මුල්වරට ගැටෙන්නේ මොනවගේ ශුද්ද ජීවී කාණ්ඩ ඇද විශේෂම අලුතෙන් ඉපදින දරුවා මවගේ යෝනි මාර්ගය හරහා ගමන් කරනකොට ඒ යෝනි මාර්ගය ඉන්න සුද්ධ ජීවී කාණ්ඩයක් තමයි ස්පර්ශවෙන්නේ ඔවු දරවාගේ අන්ත්‍රේ ගනාවාසී කරනය ආරම්භ කරනවාඒ තමයි ලැක්ටෝ බැසිලි කවුද ලැක්ටෝ බැසිලි තුන් අපිට ලියන්න පුළුවන් ලක්ට බැස්සිල්ලි මෙන මෙයා තමයි අලුතින් උපදින දරුවාගේ මුල්වරට ගැටෙන ශුද්‍රජීවී කාණ්ඩයවෙන්නේ මහන්ත්‍රයේ තමයි ගනාවාසී කරණය වෙන් අන්ත්‍රේ ගනාවාසීකරණය වෙනවා ි බලමු දෙවනි ප්‍රශ්නය හොඳ ප්‍රශ්නයක් පසුගිය පාස්පේර් ප්‍රශ්නයකත් ඒකැන්නේ පැණිවිශන් දේශේ ප්‍රශ්නයකත් මේකොට සහලදය නො මානවදේේ සාමාන්‍ය ශුද්දජීවී සමුදාව යනු කුමක්ද දැන් උපතින් පසුව මානව දේහ මත සහ මානවදේ තුළ ගනාවාස ස්ථාපනය කරගන්න ශුද්‍රජීවින්ට තමැපි කියන්නේ මානව දේේ සාමාන්‍ය ශුද්ද ජීවී සමුදාය කියලා උද්ගලයගේ උපතින් පස්ස දහය මත එකන සමමත සහ දේහය තුළ ගනාවාස ස්ථාපනය කරගන්න ශුද්ද ජීවින්ට තමයි අප කියන්නේ මොනවක් කියලද සාමාන්‍ය ශුද්ද ජීවිී සමුදාය කියල එද අපි ප්‍රතුර ලියමු උපතින් පසුව උපතින් පසුව දේහය මත හෝ. දේහය තුළ ගනාවාස ස්ථාපනය කරගන්නා අනෙකුත් ශුද්‍රජීවින් අනෙකුත් චුද්‍රජීවින් මානවදේහේ සාමාන්‍යය සාමා ශුද්්‍රජීවී සමුදායයි. මානවදේ සාමාන්‍ය ශුද්ද ජීවිී සමුදාය බලන්දරුණේ උපතින් පසුව දේහය මත හෝ දේහය තුළ ගඩාවාස ස්ථාපනය කරගන්නා අනෙකුත් ශුද්්‍ර ජීවින් තමයි මානවද සාමාන්‍ය ශුද්්‍ර ජීවිී සමුදාය විදිහට අපි සලකන්නේ. එම අපි තුංවෙනි ප්‍රශ්නයට යොමුමෙමු. මහන්ත්‍රේ තුළ අවමෝ ගනාවාසී වන ඊකෝලයි මගින් ඉටුවන කෘ්‍යයන් මොනවාද. එකක් තමයි දරුණේ මේ ඊකෝලයිට පුුවන් විශේෂෙන් අපේ මහන්ත්‍රේ වාසය කරන සැල්මොනෙල්ලාටයිපි සැල්මොනෙල්ලා ටයිපි ගනාවාසී කරණය වලක්වන්න පුළුවන් සැල්මොනල් ටයිපි කියෙන අපි දන්න. නි පාය ඇතිරන බැක්ටරියාවක් භයානක කෙනෙ දෝට ඒාව ගනාාවාසී කරනය බීම වලක්වන්න මෙයාට පුළුවන් මෙයා අවම සංඛ්‍යාවකින් ගනාාවාසීකරණනය වෙමින් සැල්මොනෙල්ලාටයිපි ගනාවාසී කරනය වලක්වන්න පුළුවන් එකක් දෙවනි කාරණාව තමයි විටටමින් කේ සමහර බිටමි බී සංකීරණ සංස්ලේෂණය කරලා රුදිරධාරාවට එකතු කරන්න පුළුවන්. ඔන්න ඔය කාරණා දෙකතම මෙයාගි කෘතියන් විදිහටපි සලකන්නේ හරි අපිලියම් පළවෙනි කාරණය තමයි සැල් මොනෙල්ලා ටයිපි ගනා වාසීකරණය වැලැක්වීම සැල් මොනෙල්ලාටයිපි ගනාවාසී කරණයවීම වැලැක්වීම දෙවනයක මොකක්ද දෙවනක තමයි දරුවනේ විශේෂම විටමින් කේ ී සංකීරණ සංස්ලේෂණය කර රුදියධාරාවට සැපීම විටමින් සර විටමින් සංකීරණ සංස්ලේෂණයකර සංන්ස්ලේෂකර රුදිරධාරාවට එ රුදිරධාරාවටක්කිීම මේ හො දරම පඩන් කරගන්න නේ විවූහගත ප්‍රශ්නවට ම මේ වහන්නේ. එතෝට මහන්ත්‍රය තුළ අවමව ගනාවාසී කරනේ න ඊකෝලයි ගෙෙන් ලැබෙන කාරයන් වයාගේ වැදගත්ක මොනද කෘති්‍යයන් මොනවාද. සැල් මොෙල්ලාටයිපි ගනවාසී කරනය වැලැක්පීම ඒවගේින් විටමින් කේ විටමින් B සංකීර්ණ සංස්ලේෂණය කළ රුදිරධාරාවට එකතු කිරීම. දරන අපිට හතර වෙනි ප්‍ර්ියට යන්න පුුව පෝබයිටික්ස් යනු මොනවාද ඔන්න පෝබයිටික්ස් දරුණේ පෝබයිටික්ස් කියලා කියන්නේ හිතර ශුද්‍රජීවී රෝපන නැත්තා හිත්තකර බැක්ටීරියා රෝපන තමයි පෝබයිටික්ස් කියලා කියන්නේ නැත්තන් සජීවී ශුද්‍රජීවී රෝපණ කියලා කියන්නත් පුළුව සජී ශුද්‍රජීවී රෝපණයක් කියන්නත් පුළුව හිතර ී රෝපන හෙවත් සජීී ශුද්‍ර ජීවී රෝපන සජීවී සුද්‍ර ජීවී රෝපන තමයි මේ ප්‍රෝබයිටක්ස් කිය දරනේ අදහස් කරන්නේ අපි පස්නි ප්‍රශ්නයට යොමු ගටල සිටන ක්ටික්කම්ල බැක්ටීරිය මගින්න් ඉටුවන කෘ්‍යයන් මොනවාද ද යෝගටල ලක්ටික්කම් බැක්ටීරයා කියෙ ප්‍රෝබයිටික් වල තියන හොඳ දාදහරණය තුළ මේ ගල මනාද කරන්න මේ ගොලන් කරන කාර්යයක්ත්තමයි මේ සැල්මොනෙල්ලා එන්ටරිකා සාන්ද්‍රගතවීම වැලක්වනවා එයාගෙන් ඇතිවන පාචන තත්ත් වලක්වනෝ අපිලියම් පලිනි කාරණාව තමයි එන්ටෙරිකා සැල්මොනෙල්ලා එන්ටෙරිකාසාන්ද්‍රගතවීමම් ආහාර මාර්ගය තුළ විශෂම අන්ත්‍රය තුළ සාන්ද්‍රගතවීම වලක්වයි දෙවනිකා අරණාව තමයි සැල්මොනෙල්ලා එන්ටෙරිකා ඇති කරන පාචන තත්ත්වය වලක්වයි මි මේ කාරණ දෙකම කියන්න ඕනේ සැල්මොනෙල්ලා එන්ටිරිකා සාන්ද්‍රගතවීමත් වලක්වනෝ සැල්මොනෙල්ලා එන්ටිරිකා මගින් ඇතිවන පාන තත්වය වලක්වනෝ. අපි හයිවන ප්‍රශ්නයටයම් අවස්ථාවාදී ව්‍යාධි ජනකන් යනු කවුරුන්දන්න හොඳ ප්‍රශ්නයන් අවස්ථාවාදී ව්‍යා්ජනකින් යනු කවුරුන්ද දැන් මානවදේහේ සාමාන්‍ය තත්ත්වයන් යටතේදී මේ අය මානවදේහයට හානි කරන්නේ නමුත් සමහර තත්වලදී මානවදේහේ ඉන්න මෙන්න මේ සාමාජිකවු මේ අවස්ථාවාදී ව්‍යාධි ජනකයෝ සමහර තත්ත්වලදී මානවදේහෙ සම ගැති කර ගන්න අන්තර්ක්‍රා වෙනස් කරගන්න වෙනස් කර ගනිම විධ ෝගාබාද ඇතිරනවා අන්න ඒ අයට තමයි කියන්නේ අවස්ථාවාදී ව්‍යාධ ජනකින් සාමාන්‍ය තත්ත්වයටතේ හානියක් නොකරන ඇතැම් අවස්ථාවලද මානවදේහේ සමඟ අන්තර්කය ඇති කරගන්න අන්තර්ක්‍රියා වෙනස් කර ගනිමින් මානවදේහයට හානිරන රෝග ඇතිකරණ අය තමයි අවස්ථාවදී ව්‍යා්ජනකයන් කියලා කියන්නේ සාමාන්‍ය අවස්ථාවේදී හානිර නොවන නමුත් ඇතැම් තත්ව යටතේදී ඇතැම් තත්ව යටතේදී මානව දේහය සමඟ ඇතිකර ගන්නා න්තර්්‍රියා මානෝදේහි සම ඇති කරගන්න අන්තර්ක්‍රිය වෙනස්කර ගනිමි වෙනස් කර ගනිමි රෝගතප් ඇතිකරන ශුද්‍ර ජීවි හරි ලසි සාමාන්‍ය අවස්ථාවදි හානිකර නොවන නමුත් ඇතැම් තත්ත්ව යට දෙදිී සමර තත්වන් යටතිදිී මානවදේහඇත් එක්ක තියෙන ඇතිකර ගන්න මේ අන්තර්ක්‍රියා වෙනස් කර ගනිමින් විවිධ රෝගාබාද ඇතිකරන ශුද්‍රජීවින් තමයි අවස්ථාවාදී ව්‍යාි ජනකයන් කියල කිය අවස්ථාවනුව වෙනස් වෙනවා හරි දැන් මෙච්චර හොඳයි හොඳයි කිය අපිහිතන ඒ කෝලයි ඔන්න ඕකට හොඳ උදාහරණය අවස්ථාවාදී ව්‍යා ජනකය යාගේ සාමාන්‍ය ත්වේද සාමානයවස්ථා විදි කැනයා අන්ත්‍රේ තුළ මහන්ත්‍රේ තුළ වාසය කරනකොට අවම වශයෙන් ගනාවාසීකරණය වෙලා වාසය කරනුට කිසිම හානියයක් කරන්න පුද්දුම උදෞටිකක් කරන්නේ. විටමින් කේ හදනවා විටමින් බීවල සමහර සංකීර්ණ හදනවා ඒ හදලා රුදිරේට එකතු කරනවා සැල්මොනල්ලා ටයිපි ගණවාසී කරණය වීම වලක්වනවා පුදදුම උදෞටිකක් කරන්නේ හැබැයි දරුව මෙහෙම ඉන්න ඊකෝලි බැරිවෙලාහරි අන්ත්‍රයෙන් වෙනත් තිස්ථානයකට විස්ථාපනය වුණ විශේෂෙන්ම මුත්්‍රාශයට පෙනහැලි වලට මේ වගේ තැන්වලට ගියපු ගමන් හැසිරීම් රටාව සම්පූර්ණයෙන් වෙනස් වෙනවා ඊකෝලය කියල හිතාගන්නත් බෑ එතකොට ඒ අව්‍යව වල එක ඒක රෝගාබාද ඇති කරනවා අපෙන් ඊලක ප්‍රශ්නෙන් මේ වගේ දෙයක්ත්තම යහන් ඇබි බල අවස්ථවාදී වි්‍යාධි ජනකයන් මගින් ඇති කරන රෝගාබාද දෙකක් ලියන්න මුත්‍රාශයට ගමන් කරලා මුත්‍රමාර්ග ආසා අද නඇති කරන ලට ගමන් කල පු්පුෂීය ආසාධන ඇති කරන. දයි කෝලයි කරන වැඩ මුත්‍රාශයේදී මුත්්‍රමාර්ග ආසාධන ඇති කරයි පෙනහැලි වලදී ආසාද නැති කරයි පෙනහැලි වලදිී පු්පුෂී ආසාදන නැති කරන මුත්‍රාශයේදී මුත්‍රමාර්ග ආසාධන තමයි ඇති කරන්නේ. හරි එමන දරු අපි අටවෙනි ප්‍රශ්නයට යුම් එමු ව්‍යාදිි ජනකයායනු කවුරුන්ද ඔන්න බලන් ව්‍යාදිි ජනකෑනු කවුරුන්ද දැ ආසාධක රෝගයක් හටගැන්වීමේ හැකියාවක් ඇතිශුද්‍ර ජීවින් හෝ ජීවි නොවන ආකාරයකට තමයි අපි කියන්නේ ව්‍යාධ ජනගයෙක් කියලා ආසාධන රෝගයක් ඇතිකරවීමට හැකියාවක් ඇති ඇති කරන්න සමත්කමක් දක්වන ශුද්‍ර ජීවවිියකු හෝ ජීවී නොව ආකාරක් ඇයි මෙතින ජීවිී නොනාකාරයක්කෙන් මොකොද වෛරස් ප්‍රියෝන වයිරෝයිඩ් මේ වගේ කට්ටර ජීවින් නෙමයිනි ඒ ගොලන් අජීව ද්‍රව්‍ය හැබ ඒ අයටත් පුලුවන් රෝග ඇති කරන්න වයිරෝඩ්න ශාක තමයි ආසාද නේවී හැනිත් දෙන්නන ගත්තුත් ප්‍රියෝන සමහර පක්ෂීන්ට සහ ශීර පායින්් එවගේම වෛරස මේ සේල්ම සතුන්ට රෝග ති කරන්න පුළුවන් එබයි ුලන් ජීවින් ෙ ගුලන් අ ජීවි ආකාර ති ගොල්ලුත් අයිති වෙනවා ව්‍යාදි ජනකයන්ට බොද රෝගඇති කරන නිසා. එනම් ආසාධක රෝගයක් හටගැන්වීම හැකියාවක් ඇති ශුද්‍ර ජීවිියකු හෝ ජීව නොවන ආකාර තමයි අප කියන්න කවුල්ලු කියලද ව්‍යාදි ජනකයක් කිය හරි පිලියම් ආසාධක රෝගයක් ආසාධක රෝගයක් හටගැන්වීමට ආසාධක රෝගයක් හටගැන්වීමට හැකියාවක් ඇති හැකියාවක් ඇති ශුද්‍ර ජීවීන් හෝ ජීවී නොවන ආකාර නොවන ආකා තමයි ව්‍යාදි ජනකයින් කියන්නේ ජී නොවන ආකාර තමයි ව්‍යාදිි ජනකීන් කියලා අදහස් කරන්න එක පාර බලන් ආසාධක රෝගයක් හටගැනීමට හැකියාවක් ඇති ශුද්ධ ජීවිියකු හෝ ජීවි නොවන ආකාරයක් තමයි අපි ව්‍යාධිජනකයකු කියලා හඳුන්වන්නේ පැහැදිලිද අප හන දරුණ ඊළඟ ප්‍රශ්නයට යොමුයම ැ අප නමවෙනි ප්‍රශ්නයටටයි යොමුමවෙන්නේ ව්‍යාදි ජනකය කතා කරපු නිසාම අප ධාරකය ගැන අප නම්විනි ප්‍රශ්ණි දරුණය හන්නේ මෙතරද ධර්කට තර්ථ දැක්වීමමත් තියෙනවා ආසාධිත ව්‍යාධ ජනකයකු හට තම දේහේ මතහෝ තුළ ජීවත්වීමට සහ ගුණනයවීමට පහසුකන් සපයන ජීවය දැ මේ වැරදිර තරුන්ගන්න මේ පහසගන් සපයන වගගේ මේ කැමැත්තිෙන් කරන දෙයක් නෙමේ අපි කරන්න ද නැතිකමට හරි අපි අනිතක අප දන්නෙත් නෑ අපේ දේහේ මතහෝ දේහේ තුළ ආසාධිත ව්‍යාධජනක ඉන්වාගේ අපිට පේනවාද නෑනේ ඒය ඉතා කුඩානිි හරි ඉති නිසා ආසාධිත ව්‍යාධජනකයුට ව්‍යාජනකයෙකුට තම දේහය මත හෝ දේහේ තුළ ජීවත්වීමට හා ගුණනේවීමට පහසුකන් සපේන ජීවියට තමයි දාරකය කියන්න හැම වෙලාම මතක තියාගන්න ඕන දෙයක් තියෙනවා මේ ධාරකය හැම ලාම ලොකුයි. ලොකු ජීවිියක් කාඩ සාපේක්ෂෝද පරපෝෂිතයට සාපේක්ෂ ගත් පරපෝෂිතය ලොක වෙලා දරක නම් පොඩිවෙන්න. පැහැදිලිහරි එන අපට ලියන්න පුළුවන් මෙහෙම ලි අපි ආසාධිත ව්‍යාදි ජනකයුට ජයුට තම දේහය මත හෝ. තු ජීවත්වීමට හා ජීවත්වීමට හා ගුණනය වීමට ගුණනයවීමට පහසුකම් සපයන ජීවිහා හුන් සපේන ීව මයි දරුණේ ධාරකය කියන් ආසාධිත ව්‍යාධිජනකයකුට තම දේහය මතහෝ තුළ ජීවත්වීමට සහ ගුණනයවීමට ගුණ නේවීමට එකන් තමගේ සයිල සංකය වැඩි කරගන්න ගුණනයේවීමට පහසුකන් සපයන ජීවවියට තම ැබි කියන්නේ ධාරකය කියලා ඔන්න නමවෙනි ප්‍රශ්නයට පිළිතුර අපි සාකච්ඡා කළ අපේ නම් දහවෙනි ප්‍රශ්නයට යොමුයම් දහය ඔන්න තවත් පදයක් පැහැදිලි කරන්න තියෙන්නේ ව්‍යාදි ජනකතාවයනු කුමක්ද දරුවනේ ධරකයාගේ ආරක්ෂක න්ත්‍රන මැඩපවත්වා ගනිමින් ධාරකයකු තුළ රෝගයක් හටගැන්වීමට ව්‍යාදි ජනකයෙකු සතු හැකියාව තමයි අපි ගැන මොක් කියලද ව්‍යාදි ජනකතාවේ කියලා ධාරකයාගේ ආරක්ෂක න්ත්‍රන මැඩපවත්වා ගැමින් ධාරකයාගේ දේහේ තුළ ආසාධක රෝගයක් හටගැන්වීමට ව්‍යාදි ජනක ඇයටතිනේ හැකියාව එක තමයි ව්‍යාදි ජනකතාවේ කිය අපිලිම් ධාරකයාගේ ධාරකයාගේ ආරක්ෂණ ආරක්ෂක කැක් ආරක්ෂක යාන්ත්‍රණ මැඩ පවත්වා ගනිමි ධාර්කයාගේ ආරක්ෂක ආන්ත්‍රන මැඩ පවත්වා ගනිමි ධාර්කයා තුළ රෝගයක් හට ගැන්වීමට ව්‍යාදිි ජනකයකු සතු හැකියාව ධාරකයාගේ ආරක්ෂක ්‍යන්ත්‍රන මැඩපවත්වා ගැනමින් ධර්රකයා තුළ රෝගයක් හට ගැන්වීමට විාධි ජනකයකු සතු හැකියාව තමයි ව්‍යාධි ජනකතාවය කියර දරුවනේ අදහස් කරන්න එමනං අපි එකකොස්වනි ප්‍රශ්ණයට යොමමු එකොළොස්ව වන ප්‍රශ්නය දරුවනේ පරපෝෂිතය යනු කවුරුන්ද දැන් වෙනත් ජීව්‍ය ජීවයකු එමන අපි කෙනවා ධාරකයෙක් එ වෙන ජී්‍ය ජීවියකුගේ දේහේ මත හෝ දේහෙ තුළ ජීවත්වමින් පෝෂක දරක්්‍ය සහ අෙකුත් සම්පත් ධාරකයාගෙන් ලබා ගන්නා ජීවියකු ශුද්‍ර ජීවයකු හෝ ජීවිී නොවන ආකාරයකට තමයි පරපෝෂිතය කියල කිය පැහැදිලිද වෙනත් ජීව ජීවිියක එම තන් දාරකයකුගේ දේහේ මත හෝ දේහේ තුළ වාසය කරමින් නැත ජීවත්වෙමින් පෝෂක ද්‍රක්්‍යහා අනිකුත් සම්පත් ධාරකයාකින් ලබා ගන්න ශුද්‍ර ජීවියකු හෝ ජීවි නොවන ආකාර තමයි අප කියන්නේ පරපෝෂිතයක් කියලා දෙ හරිම සරලයි අමාරුණය අපිලම් වෙනත් ජීව්‍ය ජීවියකුගේ ඇත්තං ධාරකයාගේ දේහය මත හෝ දේහය තුළ දේහය මත හෝ දේහය තුළ ජීවත්වෙමින් පෝෂික ද්‍රව්‍ය හා අනෙකුත් සම්පත් ධාර්කයාගෙන් අනෙකුත් සම්පත් ධාර්කයාගෙන් ලබා ගන්නා ශුද්‍ර ජීවිකු හෝ ජී නොවන ආකාර වෛරස් ප්‍රියන වගේ කට්ටියත් ඉන්න ඕනේ ජීවි නොවන ආකාර තමයි පරපෝෂිතයා කියලා කියන්න වෙනත් ජීවිගුගමලතන් ධාරකයාගේ දේහේ මත හෝ දේහෙත් තුළ ජීවත්වෙමි පෝෂක සහ අනිෙකුත් සම්පත් පෝෂික ද්‍රව්‍යහා අනිකුත් සම්පත් ධර්කයාගෙන් ලබා ගන්නා ජීවිියක ශුද්‍ර ජීවික හෝ ජීවි නොව ආකාරයක් තමයි පරපෝෂිතයක් කියලා අදහස් කරන්නේ එමනං දරුණ අපි දොළොස් වන ප්‍රශ්නයට යොමුවෙම. ව්‍යාධිජනක ශුද්‍ර ජීවින්ගේ ලලාක්ෂණක මොනවද ලාක්ෂණක ගැනීම වුන්ට තියන ආබේනිික ලක්ෂණ ව්‍යාධජනක ශුද්්‍ර ජීවින්ට මතකද ම පහක් ගැන කියල දුන්න මෙ වැනි ලාක්ෂණක පහක් ගැන කිව්ව පළවිනික තමයි ධාරකකයාගේ දේහේ තත්වලට අනුරූපව ප්‍රශස්ත වර්ධන තත්ත්වයක් පැවතිීම ධර්ක දේහේ තත්ත්වලට අනුරූපව ප්‍රශස්ත වර්ධන තත්ත්වයක් පැවතිීම ඒ එක දෙවැනි එක දෙවැන්න තමයි ධාරක සයිලවලට එරෙහිව ඇතත් දරක සයිලවලට විරුද්ධව ආරක්ෂාවීම සඳහා සහ ධාර්ග සයිලවලට ඇලි සිටීම සඳහා වියව්හ දැරීම. මොනවද. කෝෂ්ට සහ පිලයි. කෝෂ්ට අශ්‍යවෙන්නේ කෝෂ්ට ගැන ගනකම් ශක්තිමත් දැඩි ආවරණයක්. මේක ව්‍යාධ ජනකයාගේ සයිලයට පිටතින් පවතින්න්නේි. එතෝට ධාරකයාගේ සයිල්ලවලින් එන විද්ධ රසාානික ද්‍රව්‍ය හමුවේ මේ කෝෂ්ට පහසුවෙන් බිඳවැටෙන් න්නේිනෑ. එක ැකිවේ ාර්කයාගේ ආරක්ෂක ආන්ත්‍රනවලට එරෙහිව නැතම් විරුද්ධව ආරක්ෂාවීම සඳහා සහ. ගේ දර්ගසයිලට ඇලසිටීමට ඇලි සිීමට තින තම වියහවර්ගයක් තමයි පියි පිලයි පැවතිීම. තුංවෙෙනක තමයි දූලක නිපදවීම අන්තක් දූලක සහ බයිෂ් දූලක ලෙස දූලක නිපදවීම. එවගේම ආක්‍රමණතාවේ සඳහා පොස්පොලයිපේස් ලෙසිතිනේස් හයිල්ු රොනිඩේස් වැනි බයිස්යිලික එසීම දැරීමම් පස්්‍රණියක තමයි ධර්කයාගේ පරිවෘතිය ක්‍රියා වෙනස් කිරීමට සමත් Ds සයිම දැරීමs, එ සයිීමම දරීම මෙන්න මේ කාරණ අපහා ලියන් ඕොනි දරු. අපි ලියමින් නැවතම තක් කරග පලවෙනික තමයි පලවිනික ධරක දේහයේ තත්වවලට අනුරූපව ප්‍රශස්ත වර්ධන තත්ත්වයක් ධර් දේයේ තත්වලට අනුරූපව ප්‍රශස්ත වර්ධන තත්ත්වයක් පෙන්වීම දෙවනි එක දෙවනිග තමයි ධාරක ආරක්ෂක යන්ත්‍රණ වලට විරුද්ධව ආරක්ෂාවීම සඳහා සහ ධාරක සයිල වලට ඇලී සිටීම සඳහා වව්හ තිබීම පිලම් ධාරක ආරක්ෂණ න්ත්‍රණ වලට ත්‍රන වට එරහිව විරුද්ධවීම සඳහා සහ ධාරක සයිලවලට ඇලී සිටීම සඳහා හ දැර එකක් තමයි කෝෂ්ට අනිත් එක පිලයිිලයි තොර දෙනික තමයි ධාරක ආරක්ෂක ආන්ත්‍රන වලට එරෙහිව විරුද්ධවීම සඳහා සහ ධර් සයිරවලට ඇලි සිටීම සඳහා විිය්හ දැරීම තුන්වෙනික දූලක නිපද වීම අපි ටක්ගන් හල තුම්වෙෙනක ද බහිෂ් දූලක ලෙස දූලක ඩිපදවීම හතර දැ ආක්‍රමණතාවේ සහ පොස්පොලයිපේස් ලෙසිති නේස් හයලු රෝනිේස් වැනි බහිස්සයිි එන්සයිම දරීම ආක්‍රමණතාවේ සඳහා පොස්පොලයිපස් ලසිතින highල රොනිස් වැනි හි සයිිසම දැරීම පස්වැනි කාරණාව තමයි ධර්කයාගේ පරිවෘතිය ක්‍රියා වෙනස් කිරීමට සමත් Dස දැර ධාරකයාගේ පරිවෘතීය ක්‍රියා වෙනස් කිරීමට සමත් දැරීම ති මෙන්න මේ කාරණා පහතමයි ව්‍යා්ජනක ජේවින්ගේ ලාක්ෂණික එක පාරම්මම් මතක් කරන්නම් ධාරකදේ තත්වලට අනුරපෝ ප්‍රශස්ත වර්ධන තත්වයක් පෙන්වීම. එවගේම ධාරකාරක්ෂක යාන්ත්‍රනවලට එරෙහිව විරුද්ධවීම සඳහා සහ ධාරක සයිලෝට ඇලි සිටීම සඳහා විවහදරීම කෝෂ්ට පිළයි වගේ. අන්තක් දූලක බයිෂ් දලක නිපදවීම නැත්තනන් අපි දූලක නිපදවීම කිය කියනවා. ක්‍රමතාව සද පොස්පොලයි පේස් ෙසිති නේස් හයිල්ේ බහිස්සයිලික එන්සයිම දැරීම ඒවගේ අවසාන වශයෙන් ධරකයාගේ පරිවෘතිය ක්‍රියා වෙනස් කිරීමට සමත් ඩීනේ එන්සයිම දැරීම එම මේ තයි දරුණ දොස්නි ප්‍රශ්නයට පිළිතුව වශයන අපිට ගන්න වෙන්නේ අපි දහතුන්වෙනි ප්‍රශ්නයට යොමුයමු අධික ප්‍රචන්්ඩකාරරි ව්‍යාධජානකෙක් නම් කරන්න පට පාඩමතුලද හම හම්බන පධානම කෙනා මයි දරුවුණේ පැපොල වෛරසේ පැපොලෝරිසෙ ගැන අධික ප්‍රච්න්නකාරී ව්‍යාධ ජනකයෙක් තමයි පැපොල්ල වෛරසය දා හතරවෙනි ප්‍රශ්නයට අපි යොමුයමු ව්‍යාධි ජනකතාව ඇති කිරීමට හේතුවන ප්‍රධාන යාන්ත්‍රන දෙකක් දෙක මොවද ප්‍රධාන යන්ත්‍ර දෙක මොනවද ව්‍යාධ ජනකතාවය ඇති කරන්න හේතුවෙන ප්‍රධාන යාන්ත්‍රන දෙකක් තියෙන මොනක්දරුණේ ආන්ත්‍ර දෙක එකක් තමයි ආක්‍රමණතාවය අනිත් එක දූලක ජනකතාවේ මොනාද ආක්‍රමණතාවයයි දූලක ජනකතාවේ ආක්‍රමණතාවය දූලක ජනකතාවය ආක්‍රමණතාවයයි දූලක ජනකතාවය තමයි මේ ප්‍රධාන යාාන්ත්‍රන දෙක විදිහර අපි සලකන්නේ අපි දරුණේ පාලුස්සිනි ප්‍රශ්නයට ආව ආක්‍රමණතාවයන කුමක් ද මොකද මේ ආක්‍රමනතාවේ කියන්නේ දෙ දරුණේ ආක්‍රමණතාවේ කියලා අදහස් කරන්නේ ධාරකයාගේ ආරක්ෂක ආන්ත්‍රන අභිබවා යමින් ධාරකයාගේ ආරක්ෂක ාන්ත්‍රන අභිබවා යමින් ධාරකයාගේ සයිල නැත්තන් දාරක පටක ආක්‍රමණය කිරීමට සහ ගනාවාසී කරනය සඳහා ගුණනේවීමට තියෙන හැකියාව. ධාර්කයාගේ ආරක්ෂක යාන්ත්‍රන අභිබවා යමින් ධාරක පටක ආක්‍රමණය කිරීමේ හා ගනාවාසී කරණය සඳහා ගුණනේ වෙන්න තියෙන හැකියාවට තමයි ආක්‍රමණතාව කියෙන් අමාරුුණේ මාත්‍යක පාඩාන් කරම තක පාරක් කියන්න බල කොමද කියන්නේ ධාරකයාගේ ආරක්ෂක යාන්ත්‍රන අභිබවා යමින් ධාර්කයා ආක්ෂකයන්ත්‍ර පහු කරගෙන ඕන අිබවයන්න්න නේව පල්ලෙහට ල්ලු කර ලැන් ඕනි ධර්රකයාගේ ආරක්ෂක යන්ත්‍රන අභිබවා යමින් ධාරක පටක ආක්‍රමණය කිරීමේ හා ධාරක පටක ආක්‍රමණය කරනවා. ආක්‍රමණය කිරීමේ හා අරමුණත්තියනවා මොකක් දරමුණ ගනාවාස ගොඩන්නා ගන් ගනාවාසී කරණය සඳහා ගුණනය වීමට ඇැති හැකියාව. ගනාවාසී කරණය සඳහා ගුණනය වීමට ඇැති හැකියාව තමයි ආක්‍රමණතාවේ කියා හරිම ලේසි අමාරුුණෑ හරි පිලියම් ධාර්කයාගේ ආරක්ෂණ යන්ත්‍රන අභි බවා යමින් ධාරකයාගේ ආරක්ෂක යන්ත්‍රන අභිබවා යමින් ධරක පටක ආක්‍රමණය කිරීමට හා ධරක පටක ආක්‍රමණය කිරීමට හා ගනාවාසී කරණය සඳහා ගනාවාසී කරණය සඳහා ගුණනය වීමට ගුණනය වීමට ඇති හැකයාවයි මේවා නිතර මහනෝ විභාගට නිසා හරිනම දැනගන්නවා ධාරකයාගේ ආරක්ෂක්‍යන්තන අභිභවායමින් ධාරක පටක ආක්‍රමණය කිරීම හා ගනාවාසී කරණය සඳහා. ගුණනේ වෙන්න තයර හැකියාවතමයි දරුවනේ ආක්‍රමණතාවේ කියන්නේ. හරි. එතින් ශුද්දජීවින් ්‍යධජනකයන් ඔුන්ගේ ආක්‍රමණතාවය පෙන්න්නන්නේ ඔවන් ශ්‍රාවයකනු ලබන බහිස් සයිලික එන්සයිම මගින්. අපි ඉනග ප්‍රශ්නේදී සාකච්චා කරණය එන්සයිම කවුද එන්සයිම මොනවද කරන්නේ කියලා. අපි හෙමනං දාසේවිනි ප්‍රශ්ණට යොමුමු කිවාගේ ආක්‍රමණතාවට හේතුවන එන්සයිම මොද බහිස්සයිලික එන්සයිම් මෙ මෙන්සයිම තුනත් තියනවා පොස් පොලයිපේස් ලෙසිතිනේස් හයලු රොනිේස් මොවාද පොස්ොලයිපේස් ලෙසිතිනේ සහ හයලු රොනිේස් අපිළියම් පොස්පලයිේ ලෙසිතිනේස් රනිොස්ොලයිපේස් ලෙසිතිනේ හලුොන්ඩේස් මේවා තමයි ආක්‍රමණතාවට හේතුවන එන්සයිම විදිහට ව්‍යාදිජනකයින් විසින් ශ්‍රාවය කරන්නේ පොස්ොලයිපේ ලෙසිතිනේ හයලු රොනිස් දා හත්වනි ප්‍රශ්නයට යොමුයමු ආක්‍රමණතාවට හේතුව වන එසයිම මගින් ඉටුවන කෘත්තයන් මොවවාද මේ ආක්‍රමතාව හේතුව න්සයිමගගේ ටන කෘත්තියන්මවාද ොට එන්සයි ම කියන්න ඕන. පලවිනි එන්සයි මේ පොස්පොලයිපේස් එයා මකක්ද කරන්නේ සත්ව සයිල පටල විනාශ කරනවා සත්ව සයිලටඩන්න නැත්තන් සත්ව සයිලවල පාස්ම පටලය විනාශ කිරීම තමයි පොස්පොලයිපේස් වලින් කරන්නේ. ලෙසිති නේස්වලි මොකද කරන්නේ සත්ව සයිල පටලේ ලිපිඩවල තියන කොටසක් තියනවා අපිගෙන සන්රචක ඇත්තියෙනවා ලෙසිතින් කියලා. ලෙසිතින් කියන සංරචකේ ජලවිච්චේදනය කරලා දාන්න තමයි ලෙසි තිනේස් කියන එ සයිමේ ඕන වෙන්නේ සත්ව සයිල පටලේ ලිපිඩවල තියෙන ලෙසිතින් සන්රචකේ ජලවිච්චේදනය කරනවා තුන්වෙනි කෙනා හයලු රොනිඩේස් හයිල්ු රොන්ඩේස් වලින් කරන්නේ සයිලතර පවතින සයිල එකන එක බැඳ තබන බදාම ද්‍රව්‍යයක් වන හයිල්රොනික් අම්ලය බිඳ දමමින් දේහපටක විනාශ කරන රනිකම්ලේ බඳ දමින් දේහපටක විනාශ කිරීම තමයි අම හයිල්ු රොන්ේ සෙන්න්සයි මේ කාර්බාරය වෙන්න පැහැදිලිදර එනං අපි ලියමු පොස්පොලයිපේස් එන්සයිම නම ලියනම තමයි එලියන්න වෙන්නේ පොස්පොලයිපේස් පොස්පොලයිපේස් වල කාර්භාරයමකක්ද සපප සයිල පටලවල ස සයිද පටල විනාශ කරයි. සත්ව සයිල පටල විනාශ කරන්න පොස්පොලයි පේස් වලි. ලෙසිති නේස් වලින් මුකද කරන්නේ. ලෙසිති දේස් වලින් දෙවනි කෙනා ලෙසිති නේ සප්ව සයිල පටලවල ලිපිඩවල ලෙසිතින් සන්ර්චකය ලෙසිතින් සන්රචකය ජලවිච්චේදනය ලෙසිතින් සන්චකය ජලවිච්චේදනය කරයි. අවසානක අපි පහලින් ලිමු හයලු රොනිස් ස සයි බැඳ තබන නැතැයි සම්බන්ධ කරන බදාම ද්‍රව්‍යයක්පන බදාම ද්‍රවවයක් වන හයලු රොනික අම්ලය බිඳ දමමින්. දේහපටක විනාශ කරයි. විනාශ කරයි සත්ව සයිල බැඳ තම බදාාම දරක් ්‍යීමන හයිල්ලුනක් කම්ල බිඳ දමින්. දේහපටක විනාශ කිරීම තමයි. හයල්ු ොනි ඩේස්වලින් කරන්නේ එමළ ආක්‍රමණතාවට හේතුවන බයිසයිලකෙන් සයිමවලින් කරන කාර්යන් ගැනපි සාකච්ඡා කලා අපි ඊළඟ ප්‍රශ්නිටයෝමමු බලන්න දරු ව්‍යාධිජනක ශුද්‍රජීවින් දේහයට ප්‍රවේශ වන මාර්ගමනවාද ප්‍රධාන මාර්ග හතරත් තියන්න එකක් තබයි මේ සමත තියෙන තුවාල අප හමේතුවාල ඇති පොති තුවාල හ න්න පුළුවන් එක අපි මේ ප්ලාස්ට්‍රේගිං ආවරනය කරන්න හරි ඊල දෙවනි කියෙන එනි ර්ග තමයි ආමාශ ආන්ත්‍රික මාර්ගය සොසන මාර්ගය හතරවෙෙන කෙන මෞත්‍ර ලිංගි මාර්ගේ ති ඔ මාර්ග හතරගෙන තම ලියන්ති ප්‍රේශ මාර්ග, සම්මත ඇති තුවාල ආමාශආන්ත්‍රික මාර්ගයඒවගේම සොසන මාර්ගය සහ මෞත්‍ර ලිංගික මාර්ගය හරි පිලියම් සම්ම මත්ත ඇති තුවාල සමමත ඇති තුවාල ස්වසන මාර්ගය ආමාශ්‍ය ආන්ත්‍රික මාර්ගය මෞත්‍ර ලිංගික මාර්ගය මෞත්‍ර ලිංගික මාර්ගය මෙති වෙන මේවා දේව තමයි රුණේ ව්‍යානක ශුද්‍රජීන් දහ ප්‍රවේශවන මාර්ග දේහයට ප්‍රවේශන මාර්ග තමයි මේ තියෙන්නේ ඇම අපි දහන් නමවෙනි ප්‍රශ්නයට යොමුෙමු බලන් හොඳ ප්‍රශ්නයක් දූලක ජනකතාවයන කුමක්ද ළමයිනේ සයිලබල සාමාන්‍ය ක්‍රියාකාරිත්වයට බාධ පමුණවන දූලක ලෙස හැඳින් වෙන ජයිවරසායනික නිපදවන්න ්‍යාධ ජනකු නැත්ත ශුද්‍රජීවියකු සතු හැකියාව තමයි දූලක ජනගතාවේ කියෙන් මරුණේ හරිම ලෙසි කොමද දූලක ජනකතාව අපි අර්දක් පන්නේ සයිලවල සාමාන්‍ය ක්‍රියාකාරිත්වයට බාධ පමුණ ඕන දූලක ලෙස හැඳින් වෙන ජයිවරසායනික ද්‍රව්්‍ය නිපදවීමට ව්‍යාදි ජනකයෙකු සතු හැකියාව පිලියම් සයිලවල සාමාන්‍ය ක්‍රියාකාරිත්තයට පමුණන බාධ පමුණුවන දූලක ලෙස හැඳින් වෙන දූලක ලෙස හැඳින් වෙන ජයිව රසායනික ද්‍ර්‍ය ජයිව රසායනික ද්‍ර්‍ය මෙ නැතත් ජයිව විස කියලත් කියනවා අපි එකදලියම් ජයිව විෂ නිපදවීමට වාදිි ජනකයෙකු සතු හැකියාව ජෛවරසායනක ද්‍රවෙන තන් ජයිව විෂ නිපදවීමටවි්‍යාදිි ජනකයෙකු සතු හැකියාව තමයි දරුණන්නේ දූලක ජනකතාවය කිය සයිලවල සාමාන්‍ය ක්‍රියාකාරිීත්වන්ට බාධ පමුණවන. සයිලවල සාමාන්‍ය ක්‍රියාකාරිීත්වයට බාධා පමුණහන් දූලක ලෙස හැඳින්වෙන ජයිවරසායනික විශ්ෂ නිපදවීමට ව්‍යාධි ජනකයකුත්තිට තියන ව්‍යත් ජනකයකු සතු හැකියාව තමයි දූලක ජනකතාවය කියලා අදහස් කරන්නේ පැහැදිලිද. හර. එමන දරු අපි විසිවෙනි ප්‍රශ්නයට යොමුවෙමු විසිවෙනි ප්‍රශ්නය විසිවෙනි ප්‍රශ්නය දැන්. දූලක වර්ග දෙකක් තිය නොදරු අන්තක් දූලකයි භයිෂ් දූලකයි අපේ කර ව්‍යාධජනකයන්ගේ ආක්ෂණිකවල දිදක්කවන ඉතින් මං විසිවිනි ප්‍රශ්නයට තෝරගත්තා අන්තක් දූලක ගැන ඔබලන්ගෙන් කෙටි සටහනක් ලියන්න වඋනොත් ඔය දරුවන්ට කෙටි සටහනක් ලියන්නුනොත් අන්තක් දූලක සම්බන්ධය අපි මොනවද මේකට ගොුණු කරන්න ඕන පිළිතුර හරි හොඳට හරියටමවශ්‍ය කරනෝටික එකතු කරන්න ඕනෙ පොඩි ඉඩක් තුළ වශම කරුණටිපිට ලියන්න වෙනවා හරි පලවෙනි කාරණාව අන්තක් දූලක කියන්නේ අදරණය දරුවනේ රසා එනිකව මේවා ලිපපොලිසැකරයිඩ මෙ ප්‍රෝටීහෙම නිමේ මේවා ලිපොපොලිසැකරයි ලිපිඩ ලස් පොලිසැකරයි ලිපොපොලිසකරයිඩ හරි ඒවා ලේසියෙන් පහසුවෙන් රත්කරලනං මුකුත්ම විනාශ කරන්න බෑ ඒගනෙ තාප ස්ථායි දූලක මේවා මේවා තා පස්ථා ඉනම මේ තාප ස්ථායි කොච්චර තාපය දුන්නත් ලොකු බලපෑමක් මුකුත් වෙන්නේ නැහැ තාප ස්ථායි දූලක හරි මේවා සුද්‍රජීවයගැනැත්තං අපි කතා කරන ව්‍යාධ ජනකයාගේ සයිලෙම කොටසක් හරි සයිලෙම කොටසක් හැබැයි බැක්ටීරියා මරණයට පත් වෙලා ඒගේ සයිලබිත්ති බිඳ වැටුනට පස්සේ තමයි මේ දේවල් මේ අන්තක් දූලක මොනාවෙනිද නිදහස් වෙන්නේ අ එකත් මතක තියාගන්න ඕන. දෙි ඔ කියපු කාරණාටික පියතුර ගොඩු කර තව දේව තිය නවා අපි කොටසක් ලිම්කාරි බල අන්තක් දූලක රසා එනිිකව ලිප්පෝ පොලි සැකරයිඩ වේ මේවා තාප ස්ථයි තාප ස්ථයි දූලකවේ. තා ස්යි තාපේ හමුව බිඳ වැටෙන් නි නෑ. ශුද්ධජීී සයිලේම කොටසක් තමයි මේවා. සුද්්‍රජීවී සයිලේම ක් වනවා බැට්ටීරියා මියගොස් සයිලබිත්ති බිඳී ගොස් බැටීයා මිය ගො සයිලබිත්ති බිඳී ගොස් වෙන්වූ පසු නිදහස් වේ. පැදි. බක් මේවා බැක්ටීරියාමිය ගොස් සයිලබිත්ති බිඳී ගොස්. වෙන්වුණ අට පස්සේ තමයි නිදහස් වෙන්නේ.හරි නිදහස් වෙන්නේ. ඊලංකාරුණාව තමයි. අන්තක් දූලක නිෂ්පාධනය කරන්න සැමවිටම ග්‍රම් රිෙන බැක්ටීරියා පමණයි. අන්තක් දූලක නිපද වන්නේ. බෙක්ටරිය පමණමයි එකත අපිට එකතු කරන්න පුළුව මේවා නිපද වන්නේ ග රිනබක්ටීරයා පමණි මේ නිපන්නේ ග්‍රම් රින බෙක්ටීරිය පමණ ශේෂම කරණාව තමයි දරුවුණේ මේ අන්තක් දූලක නිෂ්පාදනය කරන ව්‍යාධජනකයා කවුරු උනත්. එ සෑම අන්තක් දූලකයකින්ම ඇති කරන්නේ එකහා සමාන රෝගලක්ෂණ. හරි අන්තක් දූලක නිපදවන විශේෂය කුමක් වුවත් ඒ සෑම අන්තක් දූලකයකින්ම ඇති කරන්නේ එකහා සමාන රෝගලක්ෂණ. අන්තක් දූලක නිපදවන ව්‍යාධජනක විශේෂය කුමක් වුවත් සෑම අන්තක් දූලකයකම් සෑ අන්තක් දූලකයකම්ම සමාන රෝගලක්ෂණ ඇති කරයි සමාන රෝගලක්ෂණ ඇති කරනවා ොන අද උදාහරණ සීතල ගතියක් දැරෙනෝ උනවගේ ඇති වෙනෝ ඒවගේම සාමාන්‍ය කැක්කුම් මෙතැන් තැන්ගල සාමානෙ කැක්කුම් ඇතිනවා ඇඟර නිකන් දුර්රවල ස්වභාවයක් දුරුවල භාවයක් ඇති වෙන මෙ මේ රෝගලක්ෂණ ගැන ලියන්න ඕනි. උදාහරණ වශයෙන් සීතල දුර්වල භාවය හා සාමාන්‍ය කැක්කුම් දැක්විය හැක සාමාන්‍ය කැක්කුම් දක්වේ හැකි පැදිලි ඉළඟට දරුවුණ සමහර වෙලාවට සමහර පුද්ගලයන්ට මේ අන්තක් දූලක නිසා කම්පනය සහ මරණය පවා ඇතිවෙන්න පුළුව ඒ අත්ත පිළියම් සමහර විට කම්පනය හා මරණය ඇතිවිය හැක කම්පනේසා මරණය පවා සමහර වෙලාට ඇතිවෙන්න පුුව දරුණනි අන්තක් දලක පිබඳව සම්පර්ය සාකච්ඡා කරල තියන්නේ අපි බලමු විසි එක්විනි ප්‍රශ්නය අපේ මගදධහරන කියල. අන්තක් දූලක් ගැනම තමයි අන්තක් දූලක නිපද වන සුද්‍ර ජීකු නම් කරන්න මේක හොඳ මුදාහරණේ සැල් මොනෙල්ලාටයිපි ඒයාගේ සයිල බිත්තිවල තියෙන ලිප පොලි සැකරයිඩ හොඳම අන්තක් දූක වර්ගයක්. අපි පිළිතුරල යන්න පුළුවන් විද්‍යාත්ම නාමය නිසායි නීති අනුගමනය කරන්න ඕොනේ සැල්මොනෙල්ලා ලිප පොලිසරයි සැල්මනිල්ලා ටයිපිගේ ලිප පොලිසකරයිටිට ගන්න පුළුවන් අන්තක් දූලක නිපදවන ශුද්ද ජීවයකු විදිර සැල්මනිල් ටයිපි තමයි පිතුර ඒයාගේ මොනවද යගේ සල්ල බිත්තේ තියෙ ලිපො පොලිකරයිඩ අපි සලකන්න පුළුවි විසිදනි ප්‍රශ්නයට යමු. ර අපින් අතක් දලක් ගැන කියපු නිසා දැවන්න හනවා යිදූලක බයිස් දූලක නු මොනවද කියලාහනො. බයිස්දූලක රසායනික වශයෙන් ප්‍රෝටීන මේවා බොහෝමයක් එන්සයිම ඒ නිසාම එන්සයිම සතු උත්ප්‍රේරක ස්වභාවේ නිසා ඉතා සුළු ප්‍රමාණයක් වුණත් අපි දන්නු අතිශයෙන් හානිදායකයි. එන්සයිම නිසාම මේවා තා පස්ථායි දූලක තැම්බීමෙන් පවා අක්්‍රිය කරන්න පුළුවන් හරි ජලයේ තැම්බීමෙන් අක්්‍රියවීමක් ඇති කරන්න පුළුවන් පැහැදිවි ඔන්න ඔයකාරණ ූලිකව මුලින්ම ලියන්න නොේ ලියමු බහිෂ් දූලක රසායනිකව පෝටීනවේ රසායනිකව ප්‍රෝටීනවේ මේවා තාප අස්ථායි දූලකවේ මෙ තා පස්ථයි දූලක හරි තැම්බීමෙන් පවා අ්‍රියවේ ජලයේ තැම්බීමෙන් ජලයේ තැම්බීමෙන් පවා අක්්‍රියවේ බොහොමයක් ඒවා ඉන්සයිම් එකත් ලියු බොම බහිෂ් දලක එන්සයිමවේ බොහොම බයිෂ් දූලක එන්සයිමවේ එක හරි. ඒ නිසාම උත්ප්‍රේරක ස්වභාවේ මෙහි ඇති උත්ප්‍රේරක ස්ොභාවේ නිසා සුළු ප්‍රමාණයක් වනත් අතිශයයින් හානිදායකයි මේවායේ ඇති උත්ප්‍රේරක ස්වභාවේ නිසා ඉතා සුළු ප්‍රමාණයක් වුවත් අතිශය හානිදායක වේ ු ්‍රණ වුවත් අතිශය හානිදායකයි හරි ගොඩක් කානිදායකයි ද මේ කාරණටික අපි සාකච්ඡා කළා. බයිස්දූල හැදන විදි කැෙන කිවෙනෑ නේද යිස්්දූල කොම හැදී ව්‍යාධජනකයාගේ සයිලයේ වර්ධනය හෝ පරිවෘතියේ ප්‍රතිඵලයක් විදිහර තමයි මේවා නිෂ්පාදනය වෙන්නේ ඒ ඊීට පස්සේ සයිල ජීරණේද මේවා ස්්‍රවේවීම හ නිාස්වීමක් සිද්ධ වෙනවා අ ඒටි ලියන්න නොනේ මොනද ව්‍යාදිිජනකයාගේ සයිලේ වර්ධනය සහ පරිවෘතිය හේතු කොටගෙන තමයි මේවා ඇතිවෙන්නේ.ඒවගේම මේවා මේ සයිලවල ජීරණ අවස්ථාව වෙදි නිදහස් වීම හෝ ශ්‍රාවය වීමක් සිද්ධ වෙන බාහිරයට ශ්‍රාවීමක් සිද්ධ වෙන. අපි ඒටිකත්ලියමු. ව්‍යාදි ජනකයාගේ සයිලවල... වර්ධනය හා පරිවෘතියේ ප්‍රතිඵලයක් ලෙස නිපදමන මේවා නිපද වෙන මේවා සයිල ජීරණයෙන් පසු ජීණින් පසු ශ්‍රාවය හෝ නිදහස් වීම සිදුවේ ශ්‍රාවය හෝ නිදහස් වීමක් සිද්ධ වෙන දැදරුණ මේ බයිස් දූලක බහුතරයක්ම නි්පාදනය කරන්නේ ග්‍රම් දන බැක්ටේරයා මගේ හැබැ සුළු ප්‍රමාණයක් ග්‍රෑම් රිින බැක්ටේරය මගෙනු නිෂ්පාදනය කරන හත් අපි එකදලි බහිෂ් දූලක බහුතරයක් ග්‍රෑම් දන බැක්ටීරියා මගේ නිපදවයි සුළු ප්‍රමාණයක් පමණක් රින බැක්ටීරිියයා මගින් නිපදවයි. ග්‍රෑම් රින බැක්ටරියා මින් නිපදවයි. පැහැදිවිිද තර් සුළු ප්‍රමාණයක්පමන ග්‍රෑම් රින බෙක්ටරියය මගින් දමයි නිෂ්පාදනය කරන්නේ ඒය අනුව දරුණේ මේ බයිස් දූලක් ගැ අපි කියනවන මූලි කාරණටි කියලතින් දලක වර්ගතු නත්ති වා ඒගැ අප ඉරි ප්‍රශ්ණික විතා කරු නැවත මේ කාරණාටික මතක් කරගත්ත බයිෂ් දූලක රසානක වශයෙන් ප්‍රෝටේන එඒ නිසාම මෙවා තාපස්ථායි දූලක බහුතරයක් එන්සයි මලිස තමයි පවතින්නේ එනිසාම උත්ප්‍රේරක ස්වභාවය අනුව ඉතා සුළු ප්‍රමාණයක් වුවත් අතිශයිෙන් හානිදායක වෙන්න පුළුවන් ජලය ඇැම්බවිෙන් පවා මේවා අක්‍රිය කරන්න පුළුව දැන් බැක්ටේරිිය සයිලවල වර්ධනය සහ පරිවෘතියේ ප්‍රතිඵලයක් ලෙස තමයි මේව ඇතිවෙන්නේ සෛල ජීරණයෙන් පස්සේ මේවා ශ්‍රාවේවීම හෝ නිදහස් වීමක් සිද්ධ වෙනවා. බහුතරයක් බයිස් දූලක නිපව වන්න දරුණේ ග්‍රම් න බැක්ටේරිය සුළු ප්‍රමාණයක් ග්‍රෑම් රඩ බැක්ටේරිය නිෂපානය කරනු පැහැදිද. එහෙම දරුණ අපේ විස්සි තුන්වෙනි ප්‍රශ්නයට යොමුවෙෙමු බයිස්් දූලක වර්ග තුන නම් කරන්න දරුවනේ බයිස්් දූලක වර්ග තුනක් කිඉන්න මොනවාද මේ වර්ග තුන්න. එක වර්ගයක් තමයි දරුවනේ අපි හඳුන්වන්න පුළුවන් බයිස්තුලක එක වර්ගයක් නවරෝටොක්ීන මොනවාද නවරෝටොක්ීන ඊළඟටටෙරෝටොක්නෙරෝටොක්ීන අවසාන වශයෙන් සයිටොීන මොනවාද සයිටෝටොක්ීන ඔන්න වර්ග තුනයි.නිවරොන ෙ ටො ස ටොී මෙන මේ වර්ග තුන තමයිදී නිවරටොක්රෝ ටොක් සො අපි විසි හතරවෙනි ප්‍රශ්ණිටයමු එක්ෙක් බස් දූලකවලින් ඉටුවන කාර්ය කුමක්ද මේඒක බයිස්් දූලකලින් ඉෂ්ට වෙන කාරයම කක්ද රුණ හොද ේරුගන්න නිවර ක් න නම කිය අද දරෙනවා නි ස්නායු පද්දිදර සබන්ධය කියල නිවරටක්ීන වලින් කරන්නේ සාමානන් ස්නායවා වේග සන්නායනයට බාධ ඇති කරනවා. උගද්ද කරන්නේ සාමාන්‍ය නිස්්නායවා වේග සන්නායනයට බාධ ඇති කරනවා. අපි ඒකළියම් නම ලියල ලියන්න ඕනේ නිවරටොක්ීන සාමාන්‍ය ස්නායු ආවේග සම්ප්‍රේෂණයට පාදා ඇති කරයි සාමාන නිස්්නාාව ආේක සම්ප්‍රේෂණයට බාධ ඇති කරනවා එ නිවරටක්ම් ඉරට තිනො දරුවේ එන්ටෙරෝටොක් එන්ටෙරෝ ටක්ීන වලින් මොකද කරන්නේ එටෙරෝ ටොක්ෂීන වලින් කරන්නේ විශේෂෙන්ම ආමාශාන්ත්‍රික මාර්ගය සයිල අසාමාන්‍ය ලෙස උත්තේජනය කරනවා. ආමාශ ආන්ත්‍රික මාර්ගයේ සයිල අසාමාන ලෙස උත්තේජනය කිරීම තමයි කරන්නේ. අපි ඒලියම් එෙරෝටො ආමාශ ආන්ත්‍රික මාර්ග සයිල අසාමාන්‍ය ලෙස අසාමාන්‍ය ලෙස උත්තේජනය කරයි උත්තේජනය කරයි ඊළඟට සයිට ටොක්ීන මොකද සයි ටොක්න කියලා කිය සයි්ටක්න බොම ස එන්සයිම මගින් පහරදීලා ධාර්ක සයිල විනාශ කරන එතම් මරා දමන්නේ සයි ටොක්සීන වලි එන්සයිම මගින් පහරදී ධාර්ක සයිල විනාශ කරයි ධාර්ක සයිල විනාශර සයිම වගින් පහරදීල ධාරක සයිල විනාශ කිරීම තමයි සයිඩටොක්ෂීනවලින් කරන්න එම දරුණ අපේ විස්සි පස්වනි ප්‍රශ්නයට එමමු. බලන් එක් එෙක් බහිෂ් දූලකය නිපදවන ව්‍යාධි ජනකයෙකු බැගින් ලියන්න කියලා. දැන් නිවර ටක්සිීන ගත්තු පිට මතක් වෙන්නේ ව්‍යාධදි ජනකයක් කලෝොස්ටීඩියම් ටෙටන යා ඇතිකරන්න පිට ගැස්ම රෝගය තියාව තමයි ලියන් ඕනේ ලොීඩියම්ට රෝගත්තම මෙතනින් ලියමු පිට ගැස්ම එන්ටෙරෝ ටොක්ෂීන වලින් න්ටරෝ ටොක්න නිපද වන්නේ කවුද එන්ටරෝ ටොක්ීන නිපදවන කෙනා තමයි දරුවන විබ්‍රියෝ කොලර විබ්‍රියෝ කොලරේ තමයි එන්ටරෝ ටොක්ෂීන නිපද වන්නේ විබෝ කොර අන්තිමම කෙනා සයිට ටොක්ීන ද විබියෝ කොලර එක දරු අප රෝගෙ ලිබි කොල රාව කියද්ලියම් කොර ස ටොක්න් නිපද වන කෙනා තමයි කොරින බැක්ටීරියම් ඩිප්තරී මේගින් ඇතිවන්නේ ඩිප්තීරාව හෙවත් ගල පටලයකෙන රෝගය අපිගදලම් සයි ටොක්ී කරින කොරෙන බැක්ටීරියම් දිිප්තීරී ඩිප්තීරියාව එවත් ගල පටලේ කියලා හඳුන්නන්න මේ රෝගය තමයි එයනු දරුවනේ අපි මේ සි පහක් තුළදී සාකච්ඡා කලා අපි ගනගත්ත සිද්ධාන්තමය කරුණු මුල ඉඳලම හරි අපි විශේෂම යාාන්ත්‍රණ දෙක පිළිබඳව ව්‍යධ ජනකතාවට හේතුවන ආක්‍රමණතාවේ දූලක ජනකතාව වගේ දේවල් වල ඒ ආන්ත්‍රන ගැන සාකච්චා කලා එවගේම මේ රෝගහා සම්බන්ධ වන පදකීපය කර්ති දෙක්වීම් සාකච්ඡා කලා ඒවගේම ්‍යජනකයෑන්ගේ ලාක්ෂණක පිළිබඳව සාකච්චා කලා එයනුව දරුවනේ අපි මේ පරිච්චේ දේ තුළින් සියලුම විෂේකරණුණුවලට අදාළ ප්‍රශ්න සාකච්ඡා කලා අපි තවත් පරිච්චේදයකින් මොුණ ගැහෙනවා ශුද්දධ ජීවින් මගින් වැලඳන රෝග පාලන ක්‍රම පිළිබඳව සාකච්ඡා කරන්නට ඒ පරිච්චේදේ ප්‍රශ්ණත් එක් අපි එකතුවෙමු එතෙක්ඔබට සුබදවසාක්